පසුගිය 22 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති මහින්ද අමරවීර මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් තමට ඍජු සහ වක්‍ර ලෙස අපහාස කිරීමට කරන ලද ප්‍රකාශයක් බව පවසමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද අමරවීර මහතාගෙන් වන්දි ඉල්ලා එන්තර වාසියක් යොමු කර තිබෙනවා. ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL එනර්ජි සේවින් කේබල් ඔබේ විදුලි බිල අඩු කරයි. හරියන්න නම් මල්ලි හරිම තැනට යන්න ඕන. LOLC Finance හරියන්න හරිම තැන. එකම්ම රස්තියාදු කාර්යෝ කණ්ඩායමකුත් එකතු කරගෙන තමයි රැස්වීමක් පවත්වලා තියෙන එක සම්පූර්ණ අනීතිකයි. ඒ වගේම අධිකරණයට අපහාස කිරීම. එතනට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට සම්බන්ධ වෙන්න කිසිම හැකියාවක් නැහැ. සිය නීතිඥවරයා මාර්ගයෙන් ලිපියක් යොමු කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ එම ප්‍රකාශවලට වන්දි ලෙස රුපියල් මිලියන 1000ක් දින 14ක් ඇතුළත ගෙවීමට කටයුතු කරන ලෙසයි. එසේ ගෙවීම පැහැර හරිනු ලැබුවොත් එකී මුදල සහ ඒ මත නෛතික පොලිය අය කර ගැනීම සඳහා මහින්ද අමරවීර මහතාට එරෙහිව නඩු පවරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා. චරිත ඝාතනයක් වුණා කියලා වගේ නේ අපහාසයක් වුණා කියලා නේ දාලා තියෙන්නේ. එහෙම චරිතයක් තිබුණද කියන එක තමයි පළවෙනියට හොයලා බලන්න ඕනේ. දැන් මොකද අපේ රටෙත් එතුමාගේ කාලේ විනාශයක් වෙලා, ඒ වගේම පක්ෂෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කවදාවත් නැතුවට විනාශ කරපු කෙනෙක් එන්නේ මේ ප්‍රකාශය නිකුත් වෙන්නේ සාවියදී හම්බෙන්න. මම හැබැයි හිඟාකකාර කැට එකතු කර කර කට්ටියකින් නම් ගන්නෙ නෑ. මට ඇත්ත සල්ලියකුත් නෑ. සාවියදෙන් නඩුවම අපි බලමු කිදුමුද සාවියදී. ඕවා නෙමෙයි, දැන් ගොඩාක් දේවල් ඉස්සරහට එළිවේවි. ඔතනනේ විතරක් නෙමෙයි, තව ගොඩාක් දේවල් අපිට එළි කරන්න දේවල් තියෙනවා. අවශ්‍ය තැන්වලදී අපි එළි කරමු.